ආයිබෝන් යාලුවනේ ආතල් කිචන් එකෙන් තවත් සුපිරිම රෙසිපි එකක් ඔයාලට ගෙනාවා. අද අපි හදන්නේ වෙනතට හදනවට වඩා ගොඩක් රස බිත්තර හොදියක. අපි බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. මේ තමයි අවශ්‍ය ඩ්‍රයි ටික. මේ ඔක්කොම වීඩියෝ එකේ තියෙනවා. වීඩියෝ එකට පල්ලෙහෙනුත් තියෙනවා. ඒ ටික ඔයාලා අවශ්‍ය ප්‍රමාණයෙන්ගෙන් ඒ තියෙන විදිහට අරගන්න. මේ ඔක්කොම ටික ලෑස්ති කරගත්තාන් පස්සේ අපි මේ විදිහට හට්ටියකට තෙල් ටිකක් දාලා පොල් තෙල් ටිකක් දාන්න. පොල් තෙල් ටික දාලා පොල් තෙල් ටික රත් වුණාන් පස්සේ අපි ඒකට දානවා උලුහල්, අබ, සූදුරු, තේ හැඳි භාගය ගානේ. තේ හැඳි භාගයක් හෝ කාලක් දාගන්න. සමහර සූදුරු රසට කැමති නැහැ නේද? ඒවා ඔයාලා කැමති ප්‍රමාණයකින් දාගන්න. ඊට පස්සේ ඒත් එක්කම අපි මේකට දානවා එන සල් කරපුණටි. ඒ ටික හොඳට රත් වුණාන් පස්සේ අපි ඒකට ඉඟුරු සුදුරුන් ටික එකතු කරගන්නවා. ඉඟුරු සුදුරුනොත් එක්කම ගම්මිරිස් නෙවෙයි කරපිංච, ඒ වගේම ලොකු ලූණු, ඒ ටිකත් එකතු කරගන්නවා. මිරිස් මේ ටික දාලා අපි මේ පොල් තෙල් වලින් මේක හොඳට බැද ගන්න ඕන. මේ වෙලාවේ නම් සුපිරිම සුවඳක් තියෙනවා. මේ ටික හොඳට රත් කරගන්න. සූදුරු උලුහාල්ලේ වගේව දාන්නේ. මේක ටිකක් තෙල් තියෙන බිත්තර වලත් කොලෙස්ටරෝල් තියෙනවා. ඒ හින්දා කොලෙස්ටරෝල් පාලනේ තමයි අපි මේ උලුහාල්, අබ, සූදුරු එහෙම දැම්මේ. අපේ ලුණු ටිකත් එක්ක හොඳට අම මිරිස් ඒවා ටික රත් වුණා පස්සේ අපි ඒකට දානවා තක්කාලි. තක්කාලි දාලා විනාඩියක් විතර අපි මේක හොඳට රත් කරගන්න ඕන. ඔයාලට මේක පාන්, ඉන්දියාප්ප, බත්, පිට්ටු මේ හැම අට මගලයක් එක්කම ගන්න පුළුවන්. ඔයාලා මේ බත්තර අනිත් ඒවා ගන්න ඕන. කියන්නේ ඉන්දියාප්ප, පාන් ඒවා ගන්න ඕන. පොල් කිරි ටිකක් වැඩිපුර දාලා ඔදි වැඩිපුර හදාගන්න. බත් කන ඕන ඉතර කරක් ඕනේ. මේ ටික හොඳට වරත් වුණාන් පස්සේ අපි ඒකට අපේ 3-5 ඊට පස්සේ මිරිස් කුඩු, කහ කුඩු, ලුණු කුඩු ටික දාගන්නවා. මේ වෙලාවේ නම් මාරුම සුවඳක් තියෙන්නේ. ඔයාලා වෙනතර හදන බිත්තර හොදියකට වඩා ගොඩක් රසවත් බිත්තර හොදියක් තියෙ මේක. කොහොමත් ආතල් කිචන් එකෙන් 2.50 රෙසිපි කියලා දෙන්නේ නෑනේ. ඔයාලට දෙන්නම සුපිරි රෙසිපි. බය නැතුව හදන්න පුළුවන්. ඒ ටිකක් දාලා අපි මේක විනාඩියක් විතර හොඳට රත් කරගන්නවා. විනාඩියකට විතර පස්සේ අපි මේකට පොල් කිරි දාගන්නවා. ඔයාලා කන ආහාරය අනුව, ඒ කියන්නේ ඉන්දියාප්ප, පිට්ටු, පාන් වගේ ඒවා කනවා නම් බිත්තර හොදියකට පොල් කිරි ටිකක් වැඩිින් දාගන්න. ඒ පොල් කිරි ටික දාපු වෙලාවේ ඉඳලා ලිපේ ගින්දර අඩු කරලා දිගටම මේ විදිහට කූරු ගන්න ඕන. නැත්තම් කැටි ගහන බලනවා මේ පොල් කිරි එක. මේ පොල් කිරි එක විනාඩියක් විනාඩියක අමාරක් විතර අපි හොඳට රත් කරගන්න ඕන. දැන් මේ තියෙන විනාඩියකට විතර පස්සේ මම ඒකට ගම්මිරිස් දාගන්නවා. අපේ කිරි හොදියක රත් වුණාන් පස්සේ තමයි ඒක දාන්නේ. විනාඩියකට විතර පස්සේ ගම්මිරිස් කුරු ටික දාලා අපි ආයෙ මේක රත් කරගන්නවා විනාඩි එක අමාරක් දෙකක් විතර. මේ තියෙන විනාඩි දෙකකට විතර පස්සේ ඔයාලට කමෙන්ට් දුවලා ගිහිල්ලා subscribe button එක පන්න, like කරන්න, comment කරන්න, මේ වීඩියෝ ගිවරන පස්සේ share කරන්න. ඊකට මේක තුලා ඉන්න නදන්න යාළුවන්ට channel එක ගැන කියන්න. හරි, මේ දින විනාඩි 3කට විතර පස්සේ මේ ටික හොඳට රත් වෙන්න ඕන. හැබැයි ගින්දරේ ගොඩක් ගින්දර දාගන්න එපා. එහෙම නැත්නම් ඔයාලට කිරි හොයන්න හම්බෙන්නේ නැහැ. හරි, විනාඩි 3කට විතර පස්සේ අපි හදාගත්ත බිත්තරයක් මේකට දාගන්නවා. ඒකෙන් තමයි මේ බිත්තර හොදියක සුපිරිම රසක් ඉන්නේ. ඒ වගේම ගොඩක් උකු වෙන්නේත් ඒක දැම්ම පස්සේ. දැන් ඔයාලා පේනවා පිනි පිනි මේක උකු වුණා. ඒ බිත්තර එක දාලා තප්පර 30ක් විතර මේක හොඳට ඌරු ගාලා පක් කර ගන්න ඕන. තප්පර 30ක් විනාඩියක් අතර ප්‍රමාණයක්. ඔයාලට කැමති නම් මේ විදිහට කන්න පුළුවන්. මේකත් ගොඩක් රසයි. මේ විදිහට ගන්න පුළුවන් පාන් ඒවා කන්න නම්. විනාඩි කට විතර පස්සේ අපි අනිත් විතර හතරක් මේ විදිහට කඩලා මෙහෙට මේකට දා ගන්න ඕන. ඔයාලා ෆ්‍රිජ් එකේ තියලා ගන්න පුළුවන් තවත් හොඳයි. විතරේ එහෙම වුණොත් මේ විදිහට කැඩෙන්නේ නැහැ. දැන් ඔයාලා මේ වගේ පරිස්සමට දා ගන්න මේ හට්ටිය ටිකක් ලොකු වෙන්න ඕන. උණ්ඩුක පුච්චි වගේ හට්ටියක් ගත්තොත් නම් මේක කරගන්න බෑ. දැන් මේ මන් දාගත්ත වගේ මීට විතර ටික දා ගන්න. විතර ටික දාලා මේක ටිකක් වහලා අඩු ගින්දරේ විනාඩි 3-4ක් හොඳට රත් කර ගන්න ඕන.
මට නම් විනාඩි 7ක් 8ක් විතර ගියා. වහලා හිමීට මේක තැම්බෙන්න දෙන්න. මේ දින විනාඩි 8කට 9කට විතර පස්සේ දැන් ගානටම විතර ටික හයි වෙලා රත් වෙලා හොඳට මේ තැම්බිලා තින්නේ. දැන් ඔයාලට වෙනවා නිකන් කී වගේ තියෙනවා. දැන් ඔයාලට හොදිත් හොඳට පේනවා ලස්සනට තියෙනවා. අතර මාරම රසක් තින්නේ මේක. විතර හොදි කෑව මේ වගේ හොද්දන්න කෑවේ නෑ. දැන් ඔයාලට අපි හොදි එක පේනවා. ගොඩක් කුකුට තියෙන එක ගොඩක්ම රසයි. පාන් ඉඳියාප් වගේ නම් මරන්න පුළුවන්. මේ දින අපි විතර දෙක ඔයාලත් මේ වගේ රසවත් විදිහට මේක හදාගන්න. චැනල් එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. ගොඩක් ස්තුතියි වීඩියෝ එක බලුවට. තවත් රසවත් වීඩියෝකින් ඉස්සරහට හම්බෙමු. උත්සර්ණයි, දීපීටයි. අපි ගියා.